වෙනද වගේ මයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා ටෙක් ස්පෝට් එකේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ හැම්ස්ටර් කොම්බැට් අලුත් නිවුස් එකක් ගැන ඔන්න හැම්ස්ටර් කොම්බැට් වැඩ කරන අය වෙනුවෙන්. ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි හැම්ස්ටර් කොම්බැට් මෙන්න මේ කොයින් එක කවද්ද ලිස්ට් වෙන්නේ කියන එක ගැන. ඉතින් ඔන්න අද ඒ සම්බන්ධ ඉඟියක් අපිට දීලා තියෙනවා හැම්ස්ටර් කොම්බැට් ඔෆිෂියල් channel එකෙන්. ඉතින් ඔයාලා පේනවා මම ඉන්නේ හැම්ස්ටර් නිවුස් කියන ඔෆිසිල් චැනල් එකේ. ඉතින් මේකත් එක්ක ගොඩලා හිටියොත් ඔයාලට මෙන්න මේ වගේ නිවුස් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙයාලා මෙන්න මේ අලුත්ම අනවුස්මන්ට් එක ලබා දීලා තියෙනවා හැම්ස්ටර් කොම්බැට් බයිබිට් සම්බන්ධව. ඉතින් බයිබිට් ගැන කතා කරොත් බයිබිට් කියලා කියන්නේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්, ට්‍රේඩින් එක්ස්චේන්ජ් එකක්. බයිබිට් කියලා කියන්නේ ඔයාලට බයිනෑන්ස් වගේම එකක් තමයි. බයිබිට් ගැන ඔයාලා දැනගන්න අවශ්‍ය නම් පළවෙනි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න, අපි ඉස්සරහට කතා කරමු. ඉතින් බයිබිට් ගැන නෙවෙයි අද කතා කරන්නේ. මෙන්න තියෙනවා, ඉතින් මෙයාලා සඳහන් කරලා තියෙන්නේ බයිබිට් ස්පොට් වොලට් එකේ මේ වෙනකොට එයාලා ප්‍රී ලිස්ට් කරලා තියෙනවා මෙන්න මේ හැම්ස්ටර් කොම්බැට් එකේ හැම්ස්ටර් කියන කොයින් එක. ඉතින් එන්න එක තමයි මෙයාලා මේ අනවුස්මන්ට් එක දීලා තියෙන්නේ හැම්ස්ටර් නිවුස් එකේ මෙන්න මෙයාලා කියන විදියට. ඉතින් මෙයාලා කියනවා බයිබිට් එක්ස්චේන්ජර් ලිස්ටඩ් හැම්ස්ටර් කොම්බැට් ඔන් ද ප්‍රී මාකට්. ප්‍රී මාකට් එකේ මේක ලිස්ට් වෙලා තියෙනවා. අපිට මේ වෙනකොට පුළුවන් බයිබිට් තියෙන කෙනෙක් නම් අපිට හැම්ස්ටර් කියන මේ කොයින් එක බයි කරන්න හැකියාව තියෙනවා, සෙල් කරන්න හැකියාව තියෙනවා අපි ළඟ තියෙනවා නම්. ඉතින් ඒ වගේම මෙයාලා කියනවා මම ඇස් රිමයින්ඩ මතක තියාගන්න, ද ප්‍රොජෙක්ට් ටෝකන් විල් බී ලෝන්ච්ඩ් ඔන් ද හැම්ස්ටර් ද ටොන් බ්ලොක්චේන් කියන එකේ. ඉතින් මෙතන මෙයා කියනවා ඉම්පෝර්ටන්ට් කියලා වැදගත් විදිහට, මේක තාම ලිස්ට් වෙලා නැහැ, නමුත් මේක අපිට ස්ට්‍රෝංග් සපෝර්ට් ඇන් ඉන්ට්‍රෙස්ට් ෆෝම් එක්ස්චේන්ජ් ලයික් බයිබිට්. ඒ කියන්නේ මෙන්න මේ වගේ එක්ස්චේන්ජ් වලට සපෝර්ට් කරනවා ඔයාලට මේකේ බයිබිට් එකේ මේක සෙල් කරන්න බයි කරන්න දැනටමත් හැකියාව තියෙනවා, නමුත් තාම මේක ලිස්ට් වෙලා නැහැ හැම එක්ස්චේන්ජ් එකම කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ඉදිරියේදී තමයි මේක බයිනෑන්ස් වලට, ඊට පස්සේ බයිබිට් වලට නිල වශයෙන් මේ ඔක්කොම ලිස්ට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකන් ඔයාලට මේ හැම්ස්ටර් කියන ටෝකන්ස් ඔයාලට බයි කරන්න සෙල් කරන්න හැකියාව තියෙනවා. මෙන්න මෙයාලා ලින්ක් එක දීලා තියෙනවා. මේ ලින්ක් එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට යන්න පුළුවන් bybit.com එකේ ඔෆිෂියල් සයිට් එකට. ඇප්ලිකේෂන් එක තියෙනවා ඒත් කමන්න. ඉතින් මෙන්න මෙතන ඔයාලට රිවර්ඩ් එකකුත් තියෙනවා. මෙතන මෙන්න මේ විදියට bybit එකෙන් ඔයාලට ගන්න පුළුවන්. මේකේ account එක හදාගත්තා පස්සේ claim එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ ඔනෝය විදියට බයිබිට් account එකක් හදාගෙන තියාගන්න එක හොඳයි. කොහොමවත් ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඇත්තටම ගොඩක් හොඳ platform එකක්. සහ දැන් මම ඔයාලට පින්නේ හැම්ස්ටර් එකේ මේගොල්ලන්ට ඉතින් මේක ඕනේ වෙලාවක මේ list කරා කියලා දාන්න පුළුවන්. නමුත් බයිබිට් එකේ දාලාද කියලා ඔයාලා දැන් බලන්න ඇති. දැන් මම ඔයාලට පෙන්නන්නම් බයිබිට් එකෙත් මේක දාලාද කියලා. ඔන්න මම බයිබිට් කියලා සර්ච් කරා. මේ තියෙන බයිබිට් announcement එක එයාලගේ ඔෆිෂියල්. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා මෙයාලා සඳහන් කරලා අර හැම්ස්ටර් කොම්බැට් එකේම දාලා තිබ්බ ලෝගෝ එකත් එක්ක ඒ ෆොටෝ එකත් එක්කම now on free market trading කියලා හැම්ස්ටර් කොම්බැට් එකේ හැම්ස්ටර් කියන එක. ඉතින් මෙන්න මෙතන තියෙනවා free market now open with හැම්ස්ටර් කොම්බැට්. හැම්ස්ටර් කොම්බැට් එකේ link එක දාලා තියෙනවා. ඊට පස්සේ කියනවා sure you purchase sale price for hamster now. ඒ කියන්නේ ඔයාලට මේකේ purchase කරන්න sale කරන්න හැකියාව තියෙනවා මේ වෙනකොටත් හැම්ස්ටර් එකේ. ඉතින් ඔයාලට මෙන්න මෙතන check it now කියන එක click කරගත්තාම පස්සේ ඔයාලට මේකේ market එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා හැම්ස්ටර් කොම්බැට් එකේ pre market trading එක. මෙතනදී ඔයාලට පේනවා මෙන්න මේ විදියට මෙතන තියෙනවා සාමාන්‍ය මේ වෙනකොට last traded price එක. ඉතින් මම ඉස්සෙල්ලා බලද්දි මේක 0.02 USDT තිබ්බේ. ඉතින් ගොඩක් දෙනෙක් අහනවනේ මේ හැම්ස්ටර් කියන coin එක කොච්චර price එකක් වේවිද කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේක තප්පරේ තප්පරේ වෙනස් වෙනවා. ඔන්න දැන් මේ වෙනකොට last traded price එක තියෙන්නේ USDT 0.1 ප්‍රමාණයක්. සහ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ තියෙන මේ විස්තර ටික. ඒ වගේම මෙන්න මේක පේනවා last updated කරපු දවස වෙලාව. ඒ වගේම පළයට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මේ හැම්ස්ටර් කියන එක buy කරන්න අවශ්‍ය නම් අපිට මේක buy කරන්නත් හැකියාව තියෙනවා. මෙන්න මේ තියෙන්නේ ඒ සෙල් කරන සේලර්ස්ලා මෙයාලගෙන් buy කරන්න අපිට හැකියාව තියෙනවා කැමති නම් මේක. ඒ වගේම අපිට පුළුවන් අපි ළඟ තියෙනවා නම් හැම්ස්ටර් මේ coin අපිට ඒවා
සෙල් කරන්න වුණත් හැකියාව තියෙනවා. ඉතින් ওই විදියට මේ මාකට් එකේ ප්‍රී මාකට් එකේ අපිට හැම්ස්ටර් කොයින් අර්න් කරගන්න හැකියාව ලැබෙනවා. ඒක ඔයාලට පේනවා. ඉතින් අනිවාර්යයෙන්ම දැන් මේක ප්‍රී ලිස්ට් කරා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ හැම්ස්ටර් කියන කරන්සි එක අනිවාර්යයෙන්ම තව පොඩි කාලයකින් ලිස්ට් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා ඔයා තාමත් හැම්ස්ටර් කොම්බැට් එකේ වැඩ කරලා නැත්නම් හැම්ස්ටර් කොම්බැට් එකේ වැඩ කරන්න ඔයාට තවමත් වැඩ කරනවා නම් කල් තියෙනවා. ඉතින් මෙන්න මෙයාලා සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා බයිබිට් හැම්ස්ටර් කොම්බැට් එකේ මෙයාලගේ ඇනවුස්මන්ට් සම්බන්ධව. ඊට පස්සේ මාක් යුව කැලෙන්ඩර්ස් හැම්ස්ටර් කොම්බැට් කියන්නේ මොකද්ද ඔය වගේ විස්තර ටිකෝ දාලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි ඇනවුස්මන්ට් ටික තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ ඔයාලට ඩේලි චිප කෝඩ්ස් කොම්බෝ කෝඩ් ලබා ගන්න අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ ටෙලිග්‍රෑම් චැනල් එකේ ලින්ක් එක. චැනල් එකේ ලින්ක් එක පාවිච්චි කරලා ඔයාලට චැනල් එකට ජොයින් වෙන්න මම ඩේලි චිප කෝඩ්ස් කොම්බෝ කෝඩ්ස් ඔයාලට ලබා දෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ අවසාන වශයෙන් මේ කියන්න ඕන ගොඩක් දෙනෙක් වීඩියෝ වල අහන ප්‍රශ්නයකට උත්තර දීගෙන යන්න ඕන එක තමයි. ගොඩක් දෙනෙක් කියනවා මට මෙච්චර ප්‍රොමිස් තියෙනවා මගේ ප්‍රොෆිට් පේ ආව එක මෙච්චරයි මට විද්‍රෝ ගන්න පුළුවන් වේද කියලා අහනවා. ඉතින් මෙහෙමයි මේ ප්‍රොෆිට් පේ ආව එකද පොයින්ට් බැලන්ස් එකද නැත්නම් මේ දෙකමද විද්‍රෝ දෙන්න කියන එක අපිට හරියට කියන්න බෑ. ඒ නිසා අපිට මේ දෙකම සමානුපාතව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. සහ පුළුවන් තරම් මේ කොයින් බැලන්ස් එක මිලියන 100ට වඩා තියාගන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම මෙන්න මේ ග්‍රෑන්ඩ් මාස්ටර් ලෙවල් 9 කියන එකටවත් දාගන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම යාලා සඳහන් කරලා තියෙනවා යාලගේ ඔෆිෂියල් ඇනවුස්මන්ට් චැනල් වල පවා. ඒ නිසා ග්‍රෑන්ඩ් මාස්ටර් ලෙවල් 9 එකට අප් කරගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ප්‍රොෆිට් වේයාව එක වැඩි කරගන්න සමා පුළුවන් නම් 1 මිලියන් ඒ වගේ වුණත් යන්න උත්සාහ කරන්න. ඉතින් මොකද අපි මේ දෙකෙන් මොකක් ගන්න දේවිද කියන එක දන්නේ නැහැ හරියටම. ඒ වගේම තමයි මේ ග්‍රෑන්ඩ් මාස්ටර් ලෙවල් 9 නැතත් ප්‍රොෆිට් පේයාව එක අපිට විද්‍රෝ කරන අවස්ථාව දෙනවා කියලා සමහරු කියනවා. ඉතින් ඩේලි ටාස්ක් කරන එක වැදගත් වෙනවා. මම කියලා දීලා තිනවා එයා ඩ්‍රොප් එකේ මේ වොලට් ටැග් කනෙක්ට් කරන්න කොහොමද, ඒ වගේම මේ ඩේලි කොම්බෝ චිප කම්ප්ලීට් කරන්න කොහොමද කියලා මගේ කලින් වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. ඒ වීඩියෝස් දෙක ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට වැදගත් වෙන්නේ කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් channel එකට ලයික් එකක් දාන්න, වීඩියෝ එකට. ඒ වගේම channel එක subscribe කරලා notification on කරලා තියාගන්න. හැම්ස්ටර් කොම්බැට් එක ලිස්ට් වුණ ගමන් ඔයාලට තොරතුරු දැනගන්න විස්තර දැනගන්න අපි channel එක subscribe කරලා notification on කරලා තියාගන්න. ඒ වගේම වැදගත් වෙයි කියලා හිතන අයට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. හම්බෙමු ඉක්මනින්ම තවත් අලුත් වීඩියෝ එකකින්.